සැක දුරලීම විශ්වවිද්‍යාල මට්ටමට අධ්‍යාපනය ලබා ඇති හා උසස් සහතික ලබා භෞතික දියුණුව අත්පත් කරගෙන සිටින බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිත තවමත් අසම්පූර්ණ බව සොයා ගනිති. ඔවුන් උසස් සිතිවිලි වලින් කල්පනා කරමින් බුද්ධිමය වශයෙන් අති පණ්ඩිතයන් වී සිටින නමුත් තමන්ගේ සිත් තවමත් පටු බවින් හා සැකයෙන් පුරවාගෙන ඇත. ගිජුලිහිනියා ඉහලින් පියාසර කරයි. නමුත් වූ බුදින්නේ මොනවාද? භෞතික විද්‍යාවේ නියමයන්ට අනුව හැඩගස්වන ලද සංයෝග බවට පෙරළෙන ලද සීමිත අවබෝධය ඉක්මවා යන අවබෝධය ධර්මය වේ. විශ්ව ඥාණය යහපත් පරමාර්ථයන් සඳහා ඇත්ත වශයෙන්ම යොදාගත හැකි නමුත් එම ඥානයේ දියුණුව ආගමේ හා සදාචාර ඇගයීම්වල පිරිහීමට හේතුවනු ඇත. වැදගත් කරුණ නම් විද්‍යා තාක්ෂණයට නොබැඳී සිටිමින් එය ප්‍රයෝජනයට ගත හැකි ලෝකෝත්තර ප්‍රඥාව දියුණු කිරීමයි. මූලික හික්මීම ජීවිතයේ අස්ථිර ස්වභාවය මහලු බවට හා මරණයට පත්වීමේ සත්‍යතාවයන් දැක ගැනීම වැනි මූලික කරුණු ඒ සඳහා ප්‍රථමයෙන් උගන්වා දීමට අවශ්‍ය වෙයි. අප පටන් ගත යුතු තැන මෙතනය. මෝටරියක් පැදවීමට හෝ බයිසිකලයක නැගී යාමට පෙර ඔබ ඇවිදීමට උගත යුතුය. ගුවන් යානයක නැගී යෑමට හෝ ඇසිපිය හෙළන ෂණයකින් ලෝ වටා යාමට පසුව පිළිවන්වනු ඇත. ධර්මග්‍රන්ථ බාහිර ලෙස පරිශීලනය වැදගත් දෙයක් නොවේ. ඇත්ත වශයෙන්ම ධර්මග්‍රන්ථ නිවැරදිය. නමුත් සත්‍ය නොවේ. සත්‍ය අවබෝධයක් ලබා දීමට ඒවාට නොහැකිය. එය කෙනෙකුගේ නම ඇසීමත් ඔහු මුණ ගැසීමත් අතර පවතින වෙනස මෙනි. ක්‍රෝධය යන වචනය මුද්‍රණය තුළින් දැකීම හා ක්‍රෝධය අත්දැකීම යන දෙක එකක් නොවේ. සැබෑ විශ්වාසය ලබා ගැනීමට හැකිවනුයේ ඔබ ලබා ගන්නා අත්දැකීමෙන් පමණකි. විශ්වාසයන් දෙයාකාර ලෙසකින් දකින්නට ලැබේ. ඒවායින් එකක් නම් බුදුන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත් ගුරුවරුන් කෙරෙහිත් ඇතිවන අන්ධ විශ්වාස විශේෂයකි. එය බොහෝ විට කෙනෙකු භාවනා කිරීමටත් මහණදම් පිරීමටත් යොමු කරවයි. කෙනෙකු තම අභ්‍යන්තරය දැක ගැනීම තුළින් ඇතිවන නිසැක අචල සැබෑ විශ්වාසය දෙවන්නේයි. ජය ගැනීම සඳහා ක්ලේශයන් තවමත් ඇතත් තමන් තුළ වූ සියල්ල පැහැදිලිව දැකීම සැකය දුරලීමටත් තමන්ගේ පුහුණුව ගැන නිසැක භාවය ඇති කර ගැනීමටත් ඉවහල් වනු ඇත.